තිරුවන් සරණයි අපේ දුවල පුතාල හැමෝටම පොතේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අට ශ්‍රේණයේ දෙවන වාර පරේක්ෂණයට අදාළව, ආදර්ශය ප්‍රශ්න පත්තරයක් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධ ධර්ම විෂයට අදාළව මේ ප්‍රශ්ණපත්තරේ කතාකරීමෙන් මම බලාපොරොත්තු වෙන්න පුතේ අපේ දුවලපුතාලා මෙතෙක් දවසක් මේ වාරයට අදාළව ඒ පාඩම්වලට සහ සම්බන්ධ වනා මේ සහසම්බන්ධ වන පාඩම්වලින් අපේ දුවලපුතාලා කොයි තරම් දුරට ප්‍රතිඵලයක් සාධන මට්ටමක් වර්ධනය කරගෙන තියෙනවද කියලා ඔබටම තේරුම් ගන්න තමයි මේ ප්‍රශ්නපත්තරය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නපත්තයමම කොටස් දෙහකින් සකස් කරලා තියෙනවා පළවෙනි කොටසසා දෙවැනි කොටස කියලා පළවෙනි කොටසහි ප්‍රශ්න විශ්සක් තියෙනවා මේ කෙටි පිරිතුරු සපයන්න තියෙන මේ ප්‍රශ්න විස්සටම ඒකම තමයි දෙවැනි කොටසේ ප්‍රශ්න හතක් අන්තර්ගත කරලා තියෙනවා ඒ ප්‍රශ්න හතිෙන් පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි ඒ ඇතුළුව තවත් ප්‍රශ්න පහකට පිළිතුරු සපයන්න ඕනේ අපේ දුවලපුතාලා. එනිසා දැන් මම මේ ප්‍රශ්න පත්තරයේ සාකච්ඡා කරගෙන යනවා පළවෙනිොටස එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් ප්‍රශ්න විශ්සට ලකුණු හතලියයක් කම්බෙනවා දෙවැනි කොටසේ ප්‍රශ්න හට ලකුණු හැටක් හම්බෙනවා. පලවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නයට ලකුණු දහයයි දකුණු විස්සයි, අනිත් සියලුඒවට ලකුණු දහය බැගෙන් ලකුණු හැටක් හම්බෙනවා. අපි ලියාගම මේ විදිහයට ප්‍රශසටික පලවෙනි ප්‍රශ්නය. භගවත්න නහට වන්නේ, බගවත්න නහඩවන්න සබ්ද කරන්න එපා ශ්‍රමණ බවත් ගෞතමයෝ ඇති මෙසේ පැවසුවේ කවුද බගවත්න නහඩවන්න ශබ්ද කරන්න එපා ශ්‍රමණ බවත් ගෞතමයෝ ඇති මෙසේ පැවසුවේ කවුද දෙවන ප්‍රශ්නය භික්‍ෂූන් වහන්සේට අවශ්‍ය කරන වැසිසලු ගිලන්බෙහෙත් ආගන්තුක බත් ආදිය අනුදැන වදාළේ කාගේ ඉල්ලීමකට අනුවද භික්‍ෂූන් වහන්සේට අආවශ්‍ය කරන වැසිසලු ගිලන්බෙහෙත් ආගන්තුක බත් ආදිය අනුදැන වදාලී කාගේ ඉල්ලීමක් පරිදිද සුන්වන ප්‍රශ්නය කුණුසරුප නොකියනු යන පද්්‍ය ඇතුළත් කාවේ ග්‍රන්ථය කුමක් ද කුණුසරුප නොකියනු යන පද්‍ය ඇතුළත් කාවි ග්‍රන්ථය කුමක්ද හතරවෙනි ප්‍රශ්නය තමසිත් සතන් තුළ යන පද්දන් කියවෙන්නේ කුමන දහම් ගුණයද තමසිත් සතන් තුළ පද්්‍යෙන් කියවෙන්නේ කුමන දහම් ගුණයද පස් වෙන ප්‍රශ්නය ආයුෂ හා කර්ම ශක්තිය යන දෙකම ඉතිරිය තිබියදී හදිසි අනතුරුවකින් මිය යන්නේ හසි අනතුරකින් මියයෑම හඳුන් වන්නේ කුමන නමකින්ද ආයුෂ හා කර්මශක්තිය යන දෙකම ඉතිරිවතිවියදී හදිසි අනුතුරකින් මිය යෑම හඳුන් වන්නේ කුමන මරණයක් ලෙසද හය වෙන ප්‍රශ්නය? බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රඥාමහිමය හෙළිකරන ජාතක කතාපුුවත වන්නේ කුමක්ද බෝසතානන් වහන්සේගේ ප්‍රඥා මහිමය හෙළි කරන, ජාතක කතාපුුවත වන්නේ කුමක්ද, න පශ්ය පචස්දය පිළිවෙලට ලියන්න පන්දය පිළිවෙලට ලියන්න අටවන ප්‍රශ්නය ධනය පිළිගන්වා පිරිකර පූජා කිරීමෙන් අනතුරුවේ, දානයේ ආනිසංස පැහැදිලි කරමින් සිදුකරණ ධර්මදේශනාව හඳුන්වන්නේ කුමන නමකින්ද ධානය පිළිගන්වා, පිරිකර පූජා කිරීමෙන් අනතුරුව දානයේ ඇති, ආනිසංස පැහැදිලි කරමින් සිදුකරනු ලබන ධර්ම දේශනාව හඳුන් වන්නේ කුමන නමකින්ද නවවන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ නොකැමැත්තිෙන් බැම හැකිරීම නොකරන්නකි යැයි අන්‍ය ආගමිකයෝ දක්වති මේ හඳුන්වන්නේ කුමන නමකින්ද බුදුරජාණන් වහන්සේ නොකැමැත්තෙන් බැම හැකිලීම නොකරන්නකි යැයි, අන්‍ය ආගමිකයෝ දක්වති මෙ හඳුන් වන්නේ කුමන නමකින්ද දහවන ප්‍රශ්නය ඉපැරණි චාරිත්‍ර අනුව බෞද්ධයකු මිය ගියවිට රාත්‍රයේදී කියවනු ලබන්නේ, ද ඉපරණි චාරිත්‍ර අනුව බෞද්ධය කුමිය ගියවිට රාත්‍රී කාලයේදී කියවනු ලබන්නේ කුමන සූත්‍රයද එකලොස්වන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් බබ යන ලෝකවල සැබෑ තත්වය අවබෝධ කළ බැවින් හඳුන් වෙනු ලබන්නේ කුල්මන ගුණයිෙන් යුක්ත අයෙක් ලෙසද. බුදුරජාණන් වහන්සේ දවමිනිස් බඹ යන්න ලෝකවල සැබ තත්වය අවබෝධ කළ බැවින් හඳුන් වනුල බන්නේ කුමන ගුණයිෙන් යුක්ත අයෙක් ලෙසද දොළොස් වන ප්‍රශ්නය ස්වාමීණ, ඔබවහන්සේගේ එමශාස්තෘුවරයාණන් වහන්සේ දේශනා කරන ලද්දේ කුමනධර්මයක් දැයි ප්‍රශ්න කරනු ලැබුවේ කවුද ස්වාමීණී ඔබ වහන්සේගේ එමශාස්තෘවරයාණන් වහන්සේ දේශනා කරන ලද්දේ කුමන ධර්මයක් දැයි ප්‍රශ්න කරනු ලැබුවේ කවුද. දහතුන්වන ප්‍රශ්නය යස්සපාපන් කතංකම්මං යනගාථාව බුදුරජාණන් වහන්සේ විසින්, දේශනා කරනලද්දේ කාහටද යස්ස පාපන් කතංකම්මං යන ගාතාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද්දේ කාහටද දාහතර වන ප්‍රශ්නය බෞද්ධ ගිහිියගේ නිත්‍යසීලය වසයෙන් හඳුන් වනු ලබන්නේ කුමනසීලයද බෞද්ධ ගිහිියගේ නිත්‍යසීලය ලෙස හඳුන් වනු ලබන්නේ කුමනසීලයද පහලොස් වන ප්‍රශ්නය බිරිඳහැර වෙනත් කාන්තාවන් කරා නොයෑම සිංගාලෝවාද සූත්‍රයේ දක්වා ඇත්තිේ කුමන නමකින්ද තම බිරිඳ හැර වෙනත් කාන්තාවන් කරා නොයෑම සිංගාලෝවාද සූත්‍රයේ, දක්වා ඇත්තේ කුමන නමකින්ද දාසේ වෙන ප්‍රශ්නය ඉතිපිසෝ ස්වාකාතෝ සුපටිපන්න ය පාටයට ඇතුළත් පාටයන්ට ඇතුළත් තුනුරුවන් ගුණ ගණන, නිවැරදිවේ දක්වන්නේ ඉතිපිසෝ ස්වාකාතෝ සුපටිපන්න යන පාටයන්ට ඇතුළත් තුනුරුවන් ගුණ ගණන නිවැරදිවේ දක්වන්න දහත්වන ප්‍රශ්නයේ නිග්‍රෝධ සාමනේරයන් වහන්සේ ගේ සංවරසීලී ගති පැවතුම් නිසා ධර්මානුකූල නායකයෙක් බවට පත් ඔයේ කවුද නිග්‍රෝධ සාමනේරයන් වහන්සේගේ සංවරසීලී ගති පැවතුම් නිසා ධර්මානුකූලනායකයෙක් බවට පත් වූ ඒ කවුද දහ අට වන ප්‍රශ්නය පිරිසිදුර දිකැබැල්ල අප පිරිසිදු වීම පිළිබඳව කල්පනා කර ධර්මාව බෝධය කරගත් ධර්මාවබෝධය කරගෙන රහත් බවට පත් වූයේ කවුද. පිරිසිදුරෙදිකැබැල්ල අපපු විසිුදු වීම පිළිබඳව කල්පනා කර ධර්මය අවබෝධ කරගෙන රහත්භාවයට පත් වූයේ කවුද දහනව වන ප්‍රශ්නය, විපත්තිට විපත්ති පටිබාහාය යන ගාතාාවන් කියවෙන්නේ කුමන කරුණක් සඳහාද විපත්ති පටිබාහාය යන ගාතාව භාවිතා වන්නේ කුමන කරුණක් සඳහාද විසි වෙන ප්‍රශ්නය සැරියුත්තෙරුන් රහත් භාවයට පත්යේ කුමන සූත්‍රයක් ශ්‍රවණය කිරීමෙන්ද සැරියුත්තෙරුන් රහත් භාවයට පත් වූයේ කුමන සූත්‍රයක් ශ්‍රවණය කිරීමෙන්ද පුතේ මේ ප්‍රශ්න විශ්සක් තියෙනවා එක ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින් ප්‍රශ්න විස්සර ලකුණු හතලියයක් හම්බෙනවා අපි කතා කරන්නේ යන්නේ දෙවැනි කොටස මෙහි ප්‍රශ්න හතක් අන්තර්ගත කරලා තියෙනවා හතින් පළමු ප්‍රශ්නය අනිවාර්යයි ඊට ලකුණු විස්සක් හම්බෙනවා පළමු ප්‍රශ්නය ඇතුළුව ප්‍රශ්න පහකට අනිවාර්යෙන් පිළිතුරු සැපිය යුතුයි එවිට ඔබට සම්පූර්ණ ලකුණු හැටක් දෙවැනි කොටසට ලැබෙනවා. ලියගන්න පලවෙනි කොටස ්‍රශ है එකමුතුව දිවිගෙව යන පාඩ में ඇසුර කගෙන එක मතුව දිවිගෙවමු යන පාඩ में ඇසුරු කගෙන विसा දන්සල පවත්තු विसा දनසල පැවත් වූ අවस्ථාවක මුල් කරගෙන මුල්කරගෙන පහත ඇගයිීම් ප්‍රශ්න සකසා ඇත පහත ඇගයිීම් ප්‍රශ්න සකසා ඇත. එක එක දන්සැල පැවැත්වීමේදී ගුරුතුමාගෙන් ලැබුණු උපදෙස් දෙකක් දක්වන්න. දන්සල පැවැත්වීමේදී ගුරුතුමාගෙන් ලැබුණු උපදෙස් දෙකක් දක්වන්න එකේ දෙක ප්‍රශ්නය දන්සල පැවැත්වීමේදී පරිසර විනාශයට හේතුවන ඔබ විසින් නොක යුතු කරුණු හතරාක් දක්වන්න දන්සැල පැවැත්වීමේදී පරිසර විනාශයට හේතුවෙන ඔබ විසින් නොකළ යුතු කරුණු හතරක් දක්වන්න තුන් වන ප්‍රශ්නය වලු ද්වාර සූත්‍රයේ සඳහන් වන ගැටුම් ඇතිකර ගැනීමට හේතු වන කරුණු තුනක් දක්වන්න වේලුත් දවාරසූත්‍රයේ සඳහන් වන ගැටුම් ඇතිකර ගැනීමට හේතු වන. කරුණු තුනක් දක්වන්න එක හතර මිහිදුු හිමියන්ගේ පැමිණීමත් සමඟ ලාංකිකයන් තුළ ඇතිූ ගුණධර්ම ලෙස පාඩමේ දක්වා ඇති කරුණු හතරක් දක්වන්න. මිහිදුු හිමියන්ගේ පැමිණීමත් සමඟ ලාංකිකයන් තුළ ඇති වූ ගුණධර්ම ලෙස පාඩමී දක්වා ඇති කරුණු හතරක් දක්වන්න එක පහ සමාජ සම්බන්ධතා වර්ධනයවීම සඳහා, යුම් ඉටු කළ යුතු සමාජ කොටස් හතරක් දක්වන්න සමාජ සම්බන්ධතා වර්ධනය වීම සඳහා යුතුකම් ඉටු කළ යුතු සමාජ කොටස් හතරක් දක්වන්න, එක හය ආගමික ජාතික බේදයකින් තොරව සියලු දෙනා සහභාගීවන පොදු ස්ථාන තුනක් දක්වන්න ආගමික ජාතික බෙදයකින් තොරව සියලු දෙනා බාගීවන පොදු ස්ථාන තුනක් දක්වන්න මෙම ප්‍රශ්නය අනිවාර්යයි ලකුණු විස්සයි. දෙවන ප්‍රශ්නය සිට හත්වන ප්‍රශ්නය දක්වා එක ප්‍රශ්නයක කොටස් තුනක් තියෙනවා පළවෙනි කොටසට ලකුණු දෙකයි දෙවැනි කොටසට ලකුණු තුනයි තුන්වන කොටසට ලකුණු පහයි. මෙයා කාරයට ලකුණු දහයක් හම්බෙනවා, දහය බැගින් ලැබෙනවා. දෙවන ප්‍රශ්නයේ සිට හත්වන ප්‍රශ්නය දක්වා සියලු ප්‍රශ්නවරට. හත්වන ප්‍රශ්නය තියෙන්නේ කරුණු දෙකක් තෝරලා කෙටි පිළිතුරු සපයන්න තියෙන්නේ කෙටි සටහන් යොදන්න තියෙන්නේ එක ප්‍රශ්නයකට ලකුණු පහක් හම්බෙනවා. එක කෙටි සටහනකට ලකුණු පහක් ලැබෙනවා. දියාගම්මු. දෙකේ එක, නම් කරන්න තෙරුවන් නම් කරන්න දෙකේ දෙක ඕකාස අහම්බන්තේ යන ගාතාව සම්පූර්ණ කරන්න ඕකාස අහම්බන්තේ ය ගාතාව සම්පූර්ණ කරන්න දෙකේ තුන අටසිල් නම් කරන්න අටසල් නම් කරන්න තුනේ එක පෙකනිය නොදක්වා යන කවිය සම්පූර්ණ කරන්න පෙකනිය නොදක්වා යන කවිය සම්පූර්ණ කරන්න තුනේ දෙක භික්‍ෂූන් වහන්සේලාසිවුරු හැඳීම සිදුකිරීමේදී අනුගමනය කළ යුතු යහපත් සේකයා පද තුනක් දක්වන්න භික්‍ෂූන් වහන්සේලා සිවුරු හැඳීම පෙරවීම සිදු කිරීමේදී අනුගමනය කළ යුතු යහපත් සේකයා පද නක් දක්වන්න තුනේතුන භික්ෂූන් වහන්සේලාට ධානය වැලඳීමේදී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වාදුන් සේකයා ධර්මවලින් පහක් දක්වන්න භික්ෂූන් වහන්සේලාට නය වැනදීමේදී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වාදුන් සේකයා ධර්මවලින් පහක් දක්වන්න හතර එක අගසෞ් දෙනම නම් කරන්න අගසව දෙනම නම් කරන්න හතර දෙක මුගලන් මහරහතන් වහන්සේ ඉර්දි බලය යොදාගෙන සිදුකල පරමාදර්ශීක්‍රියා තුනක් දක්වන්න මුගලන් මහරහතන් වහන්සේ ඉර්දි බලය යොදාගෙන සිදුකල පරමාදර්ශීක්‍රියා තුනක් දක්වන්න හතරතුුණ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ චරිතවලින් ගත හැකි ආදර්ශ පහක් දක්වන්න සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ චරිතවලින් ගත හැකි ආදර්ශ පහක් දක්වන්න ප වන ප්‍රශ්නය එක පහේක ඒකං දම්මන් අතිතස්සේ මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝ කස්සේ නත්තිපාපං අකාරියන් යන ගාතාවේ අර්ථලියන්න ඒකං දම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝ කස්ස නත්තිපාපං අකාරියන් යනගාතාවේ අර්ථය ලියන්න පහේ දෙක මද්‍රව්්‍ය පරිහරණය කිරීමෙන් ඇතිවන, අනිටු විපාකවලින් තුනක් දක්වන්න මද්‍රව්‍ය පරිහරණය කිරීමෙන් ඇතිවෙන අනිටු ප්‍රතිවිපාකවලින් තුනක් දක්වන්න පහේතුන සීල සමාධානයේ ඇති වැදගත්කම පහදා දෙ වා්‍ය පහක් ලියන්න සීර සමාධානයේ ඇති වැදගත්කම පහදා දෙන වා්‍ය පහක් ලියන්න හය එක යස්ස පාපන් කතංකම්මං යන ගාථාව සම්පූර්ණ කරන්න. යස්සෙ පාපං කතංකම්මං යනගාථාව සම්පූර්ණ කරන්න හයිදික යස්සෙ පාපං කතංකම්මං යන ගාථවෙහි අර්ථේලියන්න යස්සෙ පාපං කතංකම්මං යනගාථවෙහි අර්ථේලියන්න පේතුන අපගේ ජීවිතය ආලෝකමත් කර ගැනීමට දම්ම පදයෙන් ලැබෙන පිටු වහල පැහැදිලි කරන්න, අපගේ ීවි ආලෝකමත් කර ගැනීමට ධම්ම පදයෙන් ලැබෙන පිටු වහල, ැහැදිලි කරන්න හත්වන ප්‍රශ්නය මේ තියෙන්නේ කෙටි සටාන් ලියන්න එක කෙටි සටහනකට ලකුණු පහ බැගින් කෙටි සටහන් දෙකක් ලියන්න ඕනේ ලකුණු දදායක් පොතය ලැබෙනවා ලියාගන්නම මාතෘුකාව. හත ප්‍රශ්නය පහත දැක්වෙන මාතෘකා අතරින් මහත දැක්වෙන මතෘකා අතරෙන් දෙකක් තෝරාගෙන දෙකක් තෝරාගෙන කෙටි සටහන් ලියන්න කෙටි සටහන් ලියන්න හතේක මහාප්‍රජාපති ගෝතමී දේවිය මහා ප්‍රජාපති ගෝතමී දේවිය හතේ දෙක සැරයුත් තෙරණුවෝ සැරයුත් තෙරණුවෝ හතේතුන දුක්ක ආර්ය සත්‍යය, දුක්ක ආර්ය සත්‍යය හතේ හතර බුදුගුණ භාවනාව බුදුගුණ භාවනාව මෙන්න මේ ප්‍රශ්න සඳහා නිවැරදිව අරයාකාරව පිරිිතුරු සැප යන්නට පුළුවන්න වුනොත් අපේ දුවල පුතාලට තමන්ගේ සාධනයමට්ටම හොඳින් අවබෝධකරගැනීමට හැකියාව තියෙනවා. හැම දෙනාටම සුභ දවස.